මුරකාරය නැත්නම් උඹත් ගිහින් කරපන් ගේතු. ලොකු ඉබ්බෙක් දාලා වාලහම්. දැන් පහුනේ මුරගෙද නේද? ගිහින් බලපන්. අනේ හැබැයි. තියෙන ආඩම්බරේ ගේට්ටු අතරින් ඉන්න බැරි හැටි. අයියා නම් මේක රබර් ටිකක් එහෙම වවන්න ලෑස්ති වුණා. ගේත් ඉංග්‍රීසි තාලට අලුත් විදියට. රේෂන්ට නම් මේවා ගැන කිසිම සැලකිල්ලක් නැහැ. මේ ඉංග්‍රීසි කාරෝන් ඉඳ ගම් වල ඔප්පු තිරප්පු ඉල්ලන්න පටන් ගත්තට පස්සේ දැන් වතු වල වැඩට මිනිහෙක් හොයාගන්න කියලා ලේසි නැහැ. නේද මේ මුරකාරය එන්න බලඟට අවත් අයිනෝ මේකෙන් අනල අල්ලට තල්ලු කරනවා තොපිට ගෙනියන්න දැන් නෑ මයිකෙල්ල තොපිට ගෙනියන්න දැන් නෑ මයිකෙල්ල මයිකෙල්ලට මොකද කරේ ග්‍රේසන් අප්පු සඳලුවේ වලව්වේ කාර් එකකට නවත්තලා තියෙනවා. ඇවිත් ගේට් වරපයි ඉක්මනට. ආම උදාස් කරන්න නැතු. මොකෙන්ද කෙල්ලෙක් ගැන දොඩවන අනේමයි කෙල්ලට මොකද කෙරේ ග්‍රේසන් නාපු බිමුල් කොල්වද මේ නැගිටම 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 මිනිහ මොකද මේ මුරකාරය එහෙමයි අරපන් ගේට් වෙන යතුරු දැන් මයිලඟ නෑ හාමුදුරුවනේ මන් දැන් මුර වැඩේ නෑ කලංගේ යතුරු තියෙන අප්පුහාමි අප්පුහාමි තමයි මේ සේරම කරන්නේ අනේ ජාති ජාතිත් පටිසන් දෙන්න ඕනේ ඩ්‍රයිවර් ගින් අප්පුවන්ට ගන්න වරෙන් හොඳමයි හාම් යන්න එපා ඔය මායිම පනින්න එපා ගිය කෙනෙක් ආපු පණ පිටින් ඇවිල්ලා නෑ මට මේකම හොඳට මතකයි. අපි ඉස්සර එනකොට මම හොඳ සිහි බුද්ධියෙන් හිටියේ. ක්‍රේෂණ අයියයි කෙල්ලක් ගැනයි මොනවද මේ කියන්නේ? අපිට නොපෙනෙන මොකද්දෝ අවුලක් මෙතන තියෙනවා. රන්දලුවේ වලවෙන් ඇවිත් ගේට්ටු වැර ගන්න ඕන. රන්දලුවේ මොන්නේ? ඩ්‍රයිවර් වෙන්න ඇති. එහෙමයි. මේ තියෙන ගේට්ටු ඇතුළ.
වැස්සට ඇල්ල පිරීලා ඇති. එහෙන මත වතුර පාරේ සද්දේ. හරිය අමුතු සද්දයක්. හරියට කවුදෝ යටි ගිරියෙන් කෑ ගහනවා වගේ. උඹටත් අර බොරකාරයා පිස්සු ඔළුවට ගහලාද කොහෙද? ඇල්ල ග්‍රේෂණ අයියාගේ නවාතැනනේ. මටත් මතකයි දවසක් මාත් ගියා ග්‍රේෂණ අයියාත් එක්ක ඇල්ල ළඟට. අදරත් හරියට වහීම හිතේ. අපෝ මේ කාර් එකේ ඩිකේ බඩු ටිකක් තියෙනවා ඇතුළට ගන්නින්කෝ. අපි ටික දවසක් නැවතිලා බලන්න ආවේ. එහෙමයි. අක්කා මැරිලා ගියා ග්‍රේෂන් පිටරට. මෙච්චරකල් නිකන්වත් ලියමනක් එවයි කියලා බලාගෙන හිටියා. මේක පාළුවට අනින්න පුළුවන් තැනක්ද? මේ ඉඩම් කඩම් කුඹුරු පන්සල් වල පාලනයක් තියෙන්න එපා. මුරකාරය මොකද පාලනය යකන්නට? උගේ කෙල්ලගේ සතිය ඇල්ල පල්ලේ වැටිලා මලා උගේ ඔළුව නරක් වෙලා. ඌ මේ ග්‍රේෂන් අප්පු ගැන විකාර දොඩවන්නේ. කාටවත් ඇහුනොත් වලවුවට නෑවනම්. මෙහෙම කාල කන්නේ මං උකා ඔතනින් එලව ගන්නට හැදුවා. කොහෙද පන්න ගන්න බෑනේ. හොඳයි මං එක බලා ගන්නම්කො. අර සූට් කේස් එක අතුලට ගන්න. ඩ්‍රයිවර්ට ඒක ඔප්පයක් දීපන්. එයා අපහු යන්න ඕනේ. අප්පු දැනටමත් කොයිතරම පිටමක් කරගෙන දන්නේ නැහැ. හොඳයි බඩු බාද තියපු තැන් වලින් නම් ලොකු පාටක් නැහැ.
ගලන්න දූවි. මේ මාකුද දැරි පැටලේ. දූවි නම් මාස ගානක පිය දාලා නන්නේ. කාට පෙයින්ද දිස්නේ දාලා තියා ගන්නද මණිකේ. ග්‍රේසන් නම් කො රටින් ලාම උපදා ගන්න බැරිය. ආරංචක් නැද්ද ග්‍රේසන් නම් පොයි. ලියුම් එහෙම වෙනව ඇතිනේ. නෑ මේ යුද්ධ දවස්වල පරදේශෙන් ගිහින් ඉන්නේ කොහොමද? ක්‍රේෂණ අපොයනකන් අපි මේවා බලා ගියා ගන්න ආවේ. නිකන් පාළුවට අරින්න පුළුවන් නෑ මේවා. ලොකුමණිකේ බණ්ඩාරහාමුදුරුයි මේකේ පාලනේ මටයි පවරලා තිබුණේ. මගේ විශ්වාසවන්තකම ඒ ඇත්තෝ දන්නවා. ලේයුරුමේ මටත් මේකේ අයිතියක් තියෙන බව අප්පු දන්නවනේ. මම ඒවා බලා ගන්න. අප්පු අසතුටු නම් ඕනෑම වෙලාවක මේ වලව්වෙන් පිට වෙන්න පුළුවන්. මෙතන ගමේ ළමයි එක ඉඳගෙන දාන් අදිනවා පංච කිවනවා අන්න අතර තමයි වී අපු උන්නේ පරිස්සමට යන ඇල්ල ළඟ අරු කපොල් ලිස්සනවා ආඳගේ පිටව. තේජස් පාට බූනේ ඇලේ ඡායාව යන්තමට පේනවා මමනේ අනිම බැල්කනිට එන්න එපා මෙන්න. බැල්කනි පැත්තේ ජනේලුත් හොඳට අගලු දාලා තියන්න ඕන. ඒ මොකද? මම මේවා කියලා මැනික ලබා කරන්න මොකටද? ඇයි මුරකාරයා දුව නැගිටලා ඇල්ලෙන් ගොඩට එයිද? hina උනාට කමක් නෑ මැනිකේ. රෑ කෑම කීට විතරද ලෑස්ති කරන්න ඕනේ? අද අපි වේලසෙන් නිදා ගන්න ඕනේ. හතට විතර කෑම ලෑස්ති කරලා අඳ ගහපන්. හොඳයි.